පසුගිය සතියේදී අපි පැහැදිලි කළා හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමත් ප්‍රවීණ මාධ්‍යවේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විට අයිවන් මැතිතුමා ඇතුළු නියෝජිත කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා ජනසභා පිහිටවීම පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම විශේෂයෙන් ජාති ආගම් කුල වර්ණ ලිංග හා දේශපාලන භේදයන්ගෙන් තොරව ගමේ ජනතාවගේ ගැටලු ගම්මට්ටමින් විසඳා ගැනීම සඳහා සෑම ග්‍රාමසේවකු වසමකම ජනතා සහභාගීත්ව සහිත ජනසභා පිහිටවන්නට තමයි යෝජනා කෙරුණි. එයිදී ගම වශයෙන් සමගියෙන් රැස් වෙලා ගමේ තියෙන අඩුපාඩු දුර්වලතා ප්‍රශ්න නිසි ලෙස හඳුනාගෙන හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් ලබා ගන්න රාජ්‍ය නිලධාරීන්ට බිම් මට්ටමෙන්ම නිවැරදි තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් වෙන ආකාරයේ සැලසුම් සකසාගත හැකි ආකාරයේ නිර්දේශ පාලනීකරණය වූ ජනසභා ක්‍රමයක් ඇති කරන්න තමයි ඒ යෝජනාව ඉදිරිපත් වුණේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ක්‍රියාත්මක වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මගින් සැබෑ ජනතා ප්‍රශ්න ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොවන බවත් මෙම ක්‍රමය තුළ පාලන කේන්ද්‍රයේ හා පරිධියේ ජනතාව අතර පවතින සම්බන්ධය දුරස් වෙමින් පවතින බවත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහජන අදහස් වලට ප්‍රමාණවත් සවන් දීමක් සිදු නොවන බවත් එයා සම්බන්ධයෙන් සමාජීය වශයෙන් විවේචන රාසියක් පැන නගිනින් පවතින බවත් එකී විවේචනයන් මත පදනම්ව සමාජය තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අදහස් හා විරෝධතා මතුවෙමින් පවතින බවත් පෙනී ගොස් තිබෙන නිසා ග්‍රාමීය මට්ටමින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිතව ක්‍රියාත්මක වන සංවිධාන ව්‍යුහයක් තුළ රාජ්‍ය නිලධාරීන්ට හා මහජනතාවට එක්ව ග්‍රාමීය ප්‍රශ්න සාකච්ඡා කළ හැකි සංවර්ධන ප්‍රමුඛතා තීරණය කළ හැකි හා ග්‍රාමීය ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ යාන්ත්‍රණය සඳහා ප්‍රතිපත්ති හා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටවන්න ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා. ජනාධිපතිතුමා ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ පිහිටවීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ කැබිනට් අනුමැතිය ලැබුණා.